ආයුබෝවන් කොහොමද යාළුවනි ඉතින් අද අපි කතා කරන්න යන්නේ විවිධ භෝග වර්ග පැල කරන ආකාරය ගැන ඉතින් අපි ඒ ගැන අද බලමු මුලින්ම අපි කතා කරන්න යන්නේ තවාන් දමන භෝග වර්ග ගැනයි තවාන් දමන භෝග වර්ග කිහිපයක් මම අද ඔයාලට පෙන්වන්න ඒ තමයි මිරිස් තක්කාලි බීට්රූට් නෝකෝල් කියන භෝග වර්ග ගැන තියෙන්නේ රාබු මේවා තවාන් දමා තමයි පැල ලබා ගන්නෙ එනේ පොඩි ගෝවා පැලයක් මේවත් තවාන් දමා තමයි පැල ලබා ගන්නෙ මේ තියෙන්නේ මිරිස් ගහක් මේ තියෙන්නේ මිරිස් කරලක් මේවත් පැල ලබා ගන්නෙ තවාන් දමා ළුවනේ මේ තියෙන්නේ මාළු මිරිස් මේ තියෙන්නේ මාළු මිරිස් කරලක් ඒ වගේම මේ තියෙන්නේ මාළු මිරිස් මලක් ඊළඟට අපි කතා කරන්න යන්නේ දඬු මගින් පැල ලබා ගන්නා ශාක. ඒ තමයි මුකුණු වැන්න, කංකුම්, බතල, මඤ්ඤොක්ක. මේ තියෙන්නේ කංකුම් ශාකය. මේවත් දඬු මගින් තමයි පැල ලබා ගන්නෙ. තියෙන්නේ මුකුණු වැන්න. මේවා හටගන්නේ දඬු මගින්. තමයි පැල ලබා ගන්නෙ. මේ තියෙන්නේ බතල ශාකය. මේවා ලබා ගන්නෙ දඬු මගින්. මේ තියෙන්නේ බතල ශාකයේ මන් ලබාගත් දණ්ඩක්. ඊළඟට මම කතා කරන්න යන්නේ බීජ වශයෙන්ම පාත්වල සිටවන භෝග වර්ග පිළිබඳවයි. ඒ තමයි වටක්ක කරල් මේවත් පැල හටගන්නේ බීජ මගින් තියෙන්නේ කැකිරි වල මේවත් හටගන්නේ බීජ මගින් මේ තියෙන්නේ මෑ වල මේවා ආධාරක මගින් ඉහළට යනවා මේ තියෙන්නේ මෑ මලක් මේවත් බීජ වශයෙන් පාත්තිවල සිටවනවා ඊළඟට මම ඔයාලට කියන්නේ යන්නේ අල මගින් පැල කරන භෝග වර්ග ගැන ඒ තමයි රාජල අරුතාපල් දන්දිල වැනි අල දුවනේ මේ තියෙන්නේ ගස් ලැබ ගහ දිගේ ගිය රාජල වැලක් මේවත් පැල වෙන්නේ අල මගින් මේ තියෙන්නේ මං ඔයාලට කලින් පෙන්නපු රාජල වැලේ රාජල කීපයක් මේවා දම් පාටයි මේවා පැල කරන්නත් පුළුවන් එන්නේ කුඩා අර්ථාපෙල් පැලයක් මේවා අලමගින් තමයි පැල වෙන්නේ ඊළඟට අපි කතා කරන්න යන්නේ මුල් මගින් පැල ලබා ගන්නා ශාක පිළිබඳව ඒ තමයි මේ තියෙන්නේ දෙල් ශාකය. මේවා පැලවෙන්නේ මුල් මගින්. මේ තියෙන්නේ කරපිංච ශාකය. මේවත් ලබා ගන්නෙ මුල් මගින්. යාළුවනේ මේ තියෙන්නේ බෙලිගස. ඔයාලට පේනවා ඇති මේ බෙලිගස. මේකත් පැලවෙන්නේ මුල් මගින්. තියෙන්නේ කුඩා බෙලි පැලයක්. මේ අර කලින් පෙන්නපු ගසේ පොඩි පැලයක් මේවා මං කලින් සඳහන් කළ ආකාරයටම මේ විශාල ගසෙන් තමයි මේ පැලය හටගෙන තිබෙන්නේ ඊළඟට මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ පැලය මගින් පැල ලබා ගන්නා භෝග වර්ග ගැනයි මේ තියෙන්නේ පුවක් පැලයක් මේ වගේ පුවක් ගෙඩියකින් තමයි මේ පැලය හටගෙන තියෙන්නේ මේ තියෙන්නේ පුවක් ගෙඩිය ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ පොල් පැලයක් මේකත් හටගෙන තියෙන්නේ
පොල් ගෙඩියක් මගින්. ඔයාලට පේනව ඇති මේ තියෙන නිමිති පැලයක්. මේවා බීජ මගිනුත් දඬු මගිනුත් පැල වෙනවා. අද අපි කතා කරේ විවිධ භෝග වර්ග පැල කරන ආකාරයන් ගැන. ඉතින් අදට ඔබෙන් සමු ගන්නවා. ආයුබෝවන්. නැරඹුවට සමරි ස්තුතියි.